මගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. හොඳයි යාළුවනේ අපි අද එහෙනම් කතා කරමු සමනලයාගේ ජීවන චක්‍රය ගැන. ඒ කියන්නේ බිත්තර අවස්ථාවේ සිට ලස්සන සමනලයෙක් හැදෙන්නේ කොහොමද කියලා. සමනලයාගේ ජීවන චක්‍රයේ අවස්ථා හතරක් තියෙනවා යාළුවනේ. ඒ තමයි බිත්තර, දලබුව, කෝෂය, සමනලයා. දින 3ත් 7ත් අතර කාලයක් බිත්තරය තුල සිටින දලබුව එළියට ඇවිත් බිත්තර කටුව ආහාරයට ගන්නවා. ඊට පස්සේ යාළුවනේ දලබුව ශාක පත්‍ර ආහාරයට අරගෙන උගේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්නවා. මේ අතරතුරේ දලබුවාගේ ශරීරයේ සීග්‍රේන් වැඩෙන නිසා ඌ කීප වතාවක්ම උගේ සම ගලවා ඉවත් කරගන්නවා. යාළුවනේ සති දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මේ විදිහට දලබු අවස්ථාව ගත වෙනවා. සමනලයාගෙන් සමනලයාට ඒ කාලය වෙනස් වෙන්නත් පුළුවන්. තුන්වන අවස්ථාව යාළුවනේ කෝෂය අවස්ථාවයි. මේ කෝෂය තුළ දලබුව දින 10ක් පමණ කාලයක් වැඩෙනවා. ඒ කාලයත් යාළුවනේ සමනලයාගෙන් සමනලයාට වෙනස් වෙන්න පුළුවන්. ඔන්න දැන් සමනලයා එළියට එන්නයි හදන්නේ. එළියට ආපු සමනලයාගේ අත්තටු සහ පාද සවි වෙන්න පැය දෙකක් පමණ කාලයක් ගත වෙනවා යාළුවනේ. ශාකපත්‍ර අනුභව කර කර හිටපු දළමුව දැන් ලස්සන සමනලයෙක් වෙලා. ඉතින් යාළුවනේ තවදුරටත් ඌ ශාකපත්‍ර ආහාරයට ගන්නේ නෑ. දැන් මේ සමනලයා ආහාරයට ගන්නේ මල් පැණි. මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් යාළුවනේ පහල ඇති රතු පැහැති සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබා මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක ලයික් කරන්න, යාළුවන්ටත් බාන්න ෂෙයා කරන්න. ඒ වගේම පහල ඇති comment box එකේ හොඳ නරක කියලා comment එකක් දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.